ඩයබිටසෝල් සීනිවලින් පරිස්සම් වන ඔබට විශේෂයි ඩයබිටසෝල් මහ බැංකුව අධිපතිවරයා තව රතු වෙලියක් නිකුත් කළා විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික තත්වයට මුහුණ දීම සඳහා ඉස්සරහට ගෑස් ටික ඉන්ධන ටික තව මිල ඉහළ නංවන්න සිද්ධ වෙයි ඒ වගේම එක පැත්තකින් විශේෂයෙන්ම විශේෂභාර අමාත්‍යවරයා කියන පෝලිං වල ඉන්න එපා මේ දවස් දෙක තුනේ තෙල් නැහැ නමුත් ජනතාව දැඩි පෝලිං වල මේ අර්බුදය තවත් උග්‍ර වෙනවා අනික් පැත්තෙන් ඇත්ත ප්‍රකාශ වෙනකොටත් ජනතාව මේ සම්බන්ධයෙන් බරපතල විදිහට බලනවා ඔබේ ස්ථාවරය සම්බන්ධයෙන් දැනගන්න කැමති ඇත්තටම කොහොමද අපි මේ ප්‍රශ්න එකින් එක ලිහිල් කරගන්නේ මේ තත්ත්වයත් එක්ක මෙහෙමයි නිමේෂ් මෙතන තියෙනවා ප්‍රශ්න දෙකක් එකක් තමයි මූලික වශයෙන් මේ පෞගේ අවුරුදු දෙක අමාර තුල ඇතිවෙච්ච ආර්ථික ඇති කරගත්ත ආර්ථික අර්බුදය ඇති උනේ එකක් නෙමෙයි මේක ඇති කරගත්ත එකක් මොකද අපි නිතරම මේ විවාදවලට ඇවිල්ලා කිව්වා ආණ්ඩුව මේ ගන්නා වූ ආර්ථික තීන්දුව අනිවාර්යයෙන්ම මේ රට අර්බුදයකට ගෙනියනවා අපි කිව්වානේ ඔය පරණ රෙකෝඩ් දාලා බලන්න පුළුවන් ඒතර අපේ පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ විෂය ගැන ඉන්න විශේෂඥවරු 2020 නොවැම්බර් මාසේ වෙනකොට කිව්වා ඉදිරි අවුරුද්ද ඉතාම අර්බුදයකට අපි තල්ලු වෙනවයි කියලා එතකොට මේ ආණ්ඩුව හිටපු මුදල් ඇමතිතුමයි ඊළඟට හිටපු මහ බැංකුවේ අධිපතිතුමයි කිව්වේ නෑ එහෙම එකක් නෑ අපිට රෝඩ් මැප් එකක් තියෙනවා අපි රෝඩ් මැප් එකක් හදලා තියෙනවා කියලා මැප් එකකුත් දැම්ම පාර්ලිමේන්තුවට මට මතකයි විශාල පොතක් වියදම් කරලා අච්චු ගහලා අපිට දුන්නා රෝඩ් මැප් එක හරිද ඊනා අපි ඒ රෝඩ් මැප් එක අනුව තමයි යනවයි කියලා කිව්වේ අන්තිමට දැන් මැප් එකක් නෑ රෝඩ් එකක් නෑ මහ බැංකුවේ අධිපතිත් නෑ හිටපු මුදල් ඇමතිතුමත් නෑ කවුද වක් කියන්නේ මම නම් කියන්නේ එහෙම ගැලවිලා යන්න දෙන්න බෑ මොකද මේ කොරෝනාව සංගතයත් එක්ක දකුණු ආසියාවේ ඉන්න අනිකුත් රටවල් වලට පුළුවන්කම ලැබුණා Tamange රටේ ආර්ථික ආරක්ෂා කරගන්න. ද අපිට වඩා ඊටාම පල්ලෙයිට රට පල්ලෙයි ඉන්න රටක් තමයි ඇෆ්ගනිස්තානය. මේ ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිතය ඊට වැඩි වුණා. ඒ රටවත් අද මෙවැනි අර්බුදයක නැහැ. අවුරුදු ගානක් යුද්ධ කරන රටක්, තව මේ යුද්ධ වලට මැදිහත් වෙලා ඉන්න රටක් ඒගොල්ලන්ටවත් මේ වගේ මෙවැනි අර්බුදයක් නැහැ. අපි ඉන්නේ ද අපි බැලුවොත් එහෙම මම දැක්කා ඊයේ පත්තරේ මේ කවුද ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්යවරයා කියලා තියෙනවා අපි කවුද මේ ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් කියන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාල පිළිබඳ මහාචාර්ය ස්ටිව් හැන්කි. එයා කියලා තියෙනවා දැන් අපේ රටේ උද්ධමනය තියෙන අපි සිම්බාබ්වේට විතරයි දෙවෙනි වෙන්නේ. මේ රටේ ආහාර උද්ධමනය 100%132යි. හරි මේ හිතන්න එපා මේ ඉතාම බරපතල තැනක ඉන්නේ. ඉතින් ඒ හින්දා දැන් මේක Taman අවුරුදු දෙකමාරක් තුල ජනාධිපතිතුමා පිළිගත්තනේ. අපි IMF එකට යන්න කියනකොට අවුරුදු දෙකකට කලින් ජනාධිපතිතුමා දැන් පෞගේ දවසේ ජාතික ඇමතුමා කිව්වනේ වැරද්දක් කළා මේ අපි ගියේ නෑ IMF එකට කියලා. ජනාධිපතිතුමා පිළිගත්තා. එතකොට එවැනි කරුණු කාරණා එතුමා පෝරය පිළිබඳ ගත්ත තීන්දුව ගැන පිළිගත්තා. වැරදි තීන්දුවක් ගත්තා කියලා. එතකොට ජනාධිපතිතුමාට මෙවැනි උපදේශක දීපු ඒ උපදේශකවරුන් මේ මුදල් ඇමතිවරයා හිටපු මහ බැංකුව අධිපතිතුමා මේ සියලු දෙනාම මේකේ වග උත්තරකරුවෝ. ඒ කාටත් මේ අර්බුදේ මම නම් හිතන්නේ නැහැ. එහෙම ගැලවිලා යන්න බෑ. ඒගොල්ලොම ගේන්න ඕනේ. මේ රට මෙතට තල්ලු කරාට. මේක සැලසුම් සාගතව මේ රට වැට්ටුවේ. මෝඩ ගොන් තීන්දුව අරගෙන. අද ඇවිල්ලා මේ පෞගිය 2015ට කලින් හිටපු ආණ්ඩුවක් කියන්න ඕනේ. 2005 හිටපු ආණ්ඩුවක් කියන්න ඕනේ. මේ කතාවක් තේරුම නැති කතාවක්. මොකද අපි මේ ආණ්ඩුව බලය දෙනකොට විදේශ සංතතිය ඩොලර් බිලියන 7.9ක් තිබුණා. එතකොට අපි කිව්වා මේ 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 අර වැට් එක අඩු කරන්න එපායි කියලා කිව්වා. බදුසාන දුන්නා. බිලියන 600ක 700ක බදුසාන අහිමි කරගත්තා. එතකොට එවැනි තීන්දුව තමයි අද මේ ආර්ථික අර්බුදයේ ආරම්භය. එතකොට එදා අපි බදුසාන දෙනකොට මෙතුමන්ලට මේ විවාදවලදී අපි කිව්වා මේ කරන්නේ විශාල ආදායම් මාර්ග ආණ්ඩුවේ ආදායම් මාර්ග අහිමි කරගෙන මේ රට ප්‍රපාතයට තල්ලු වෙනවා මේ දේ කරන්න එපා කියලා කිව්වා. එතකොට මෙතුමන්ලා ඇවිල්ලා වෙන වෙන කරුණු කාරණා අපිට පෙන්වලා දුන්නා. අන්තිමට අර්බුදයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අර්බුදයෙන් කොහොමද දැන් ගොඩ යන්නේ? ඒ හින්දා මම කියනවා ඔය අර්බුදේ ඇති කරපු මිනිස්සුන්ව ගේන්න ඕනි ඉස්සරහට.